සුබම සුබ දවසක් කියලා අදත්වල හැමෝම පිළිගන්නවා එඩිට එල්කේ YouTube channel එකේ ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු VN video editor application එකට කොහොමද සිංහල font add කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට සිංහල font විතරක් නෙවෙයි ඔයා කැමති ඕනම font එකක් add කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම පහළ දෙන bell notification එකත් all කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න. හොඳයි ඉතින් මේට අමතරව මතක් කරන්න ඕනේ අපේ Facebook page එක like කරන්න. ඒත් එක්කම අපේ TikTok page එක follow කරන්න. ඉතින් අපේ groups වල link පහළ description area එකේ දාලා තියෙනවා. කැමති අයට පුළුවන් ඒ groups වලට join වෙන්න. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හොඳයි ඉතින් මම මෙන්න මේ විදිහට VN video editor application එක open කරගන්නවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ plus icon එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ plus icon එක උඩ touch කරනවා. ඉතින් මෙතන මෙන්න මේ විදිහට options කීපයක් අපිට බලා ගන්න පුළුවන්. මම මෙතනින් මෙන්න මේ projects කියන button එක උඩ එක සැරයක් touch කරනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ default කියන තැනට ඇවිල්ලා මෙන්න මේ new project එකක් හදාගන්න. ඉතින් මම මෙතනින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. හොඳයි ඉතින් මම මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගත්තයින් පස්සේ මෙන්න මේ arrow එක උඩ touch කරනවා. හොඳයි ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිව switch කරනවා මෙන්න මේ විදිහට main editor interface එකට. හොඳයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන text icon එක මම මෙන්න මේ විදිහට text icon එක උඩ touch කරනවා. ඉතින් මෙන්න මේ විදිහට options දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ text කියන button එක උඩ එක සැරයක් මේ විදිහට touch කරනවා. හොඳයි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් title එකක්ද මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඊටත් අමතර උඩින් බලා ගන්න පුළුවන් හෙඩින් එකක්. එහෙමත් නැත්නම් අපිට ඕන ටෙක්ස්ට් සයිස් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ දේවල් ගැන වැඩි හිතන්නපා අපිට පුළුවන් ටෙක්ස්ට් එකේ සයිස් එක චේන්ජ් කරගන්න අපිට අවශ්‍ය විදිහට. හොඳයි ඉතින් මම මෙන්න මේ ඇඩ් හෙඩින් කියන බටන් එක උඩ එක සැරයක් ටච් කරනවා. ඉතින් මම මෙතන යුනිකෝඩ් වලින්ම ටයිප් කරගන්නම් මොන හරි වචනයක්. මම මෙතනින් ටයිප් කරගන්නම් හෙලෝ කියලා. හොඳයි ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ බටන් එක උඩ ටච් කරලා අපිට පුළුවන් මෙන්න මේ ඇඩ් ෆොන්ට් කියන බටන් එක උඩ ටච් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේක උඩ ටච් කරාම ඉන්ෆෝට් ෆෝම් ෆයිල් කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා මේක. ඉතින් මම මෙතනින් මගේ ෆොන්ට් තියෙන ෆෝල්ඩර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඒකට අවශ්‍ය ලින්ක්ස් මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් ෆලෝ කරලා සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මෙතනින් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා ෆොන්ට් එකක්. ඊට පස්සේ මම මෙන්න මේ සිලෙක්ට් කියන බටන් එක උඩ ටච් කරනවා. ඉතින් මෙතනින් මේ සිලෙක්ෂන් එක දාගන්න එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ ෆයිල් මැනේජ් ඇප්ලිකේෂන් එකත් එක්ක. කොහොම හරි ඔයා මේ විදිහට ෆොන්ට් එක ඉම්පෝර්ට් කරගත්තට පස්සේ මයි ෆොන්ට් කියන එක යටදී මෙන්න මේ විදිහට ෆොන්ට් එක බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාට තවත් ෆොන්ට් ඇඩ් කරගන්න ඕන නම් නැවතත් මෙන්න මේ ඇඩ් ෆොන්ට් කියන බටන් එක උඩ ටච් කරලා ෆොන්ට් ෆෝල්ඩර් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ෆොන්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඩ් කරන ෆොන්ට් ඔක්කොම මෙතෙන්ට ඉම්පෝර්ට් වෙනවා. හොඳයි ඉතින් අපිට පුළුවන් මෙන්න මේ A අකුරු දෙක උඩ ටච් කරලා මේ දේවල් වල සයිස් එක වෙනස් කරගන්න මෙන්න මේ විදිහට. ඊටත් අමතරව මෙන්න මෙතනින් කලර්ස් වගේ දේවල් චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ගැන අපි VN Editor application එකේ ෆුල් රිව්‍යු එකේදී කතා කරලා තියෙනවා. ඉතින් ඊට අමතර මෙතනිනුත් ඔයාලට පුංචි පුංචි වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ට VN Editor application එකට කොහොමද සිංහල ෆොන්ට් ඇඩ් කරගන්නේ කියලා දැන් ගොඩක් සරලව තේරෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෙක්ටත් වටේවි කියලා හිතෙනවා නම් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් අපේ TikTok page එක Facebook page එක like කරන්න follow කරන්න අපේ groups වලට join වෙන්න. ඉතින් වැඩි කතා කරන්නේ නැහැ අදට ගිහිල්ලෙන්නම් හැමෝටම සුබ දවසක්.